මම 8 වෙනි පන්තියට විතරයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. මගේ අධ්‍යාපන සුදුසුකම් 8 වෙනි පන්තියට විතරයි. 8 වෙනි පන්තියට වෙනකන් ඉස්කෝලේ 8කට ගියා මම. මේ එකක්වත් විහිළු කතා නෙමෙයි. අද මම කිව්වම ගොඩක් දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. අශ්‍රේම් සහතික 8ම පෙන්වන්න. ඉස්කෝලේ 8කට ගියා. ඊට පස්සේ මම පුහුණු වෙච්චි තැන පියතුමා බලහත්කාරයෙන් මාව ගෙනහිල්ලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කතා කරලා විශේෂ අවස්ථාවක් අරගෙන ඕ ලෙවල් විභාගෙ ලියන්න සැලැස්සුවා. ඒ එක අවුරුද්දක් ඒ පන්තියේ තියලා ඕ ලෙවල් විභාගෙ මම වැඩ 4ක් කට් කරලා පැන්නා. විභාගෙ ලියන්න නැතුව වැඩ 4යි ලිව්වේ, අනිත් 4 මම කැලේ පැන්නා. මම රත්නපුරේ කුරුවිට මගේ ගම. කටුනායක එයාපෝට් එකේ නවත්තලා තියෙන ප්ලේන් බලන්න ඉස්කෝලෙන් අපිව අරගෙන බස් එකේ. අපි අර කොළපාට දැල ළඟට වෙලා නවත්තලා තියෙන ප්ලේන් බලලා ගියා. පිටරට යන්න තියා එහෙම හීනයක් තිබුණේවත් නැහැ. පාස්පෝට් එකක් තිබුණෙත් නැහැ. කවදාවත් ඒවා වෙයි කියලා හිතුණෙත් නැහැ. රත්නපුරේ කුරුවිට මලවහන්දියේ මම කන්දියේ ඉන්න කොල්ලෝ සෙට් එකත් එක්ක රබර් රත් එක ක්‍රිකට් ගහලා වෙනම ජීවිතයක් මට තිබුණේ. ඊට පස්සේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවල් වලට ඇවිල්ලා සම්පූර්ණ නයිට් ලයිෆ් එකට පුරුදු වෙලා වෙනම ජීවිතයක් මම ගත කරේ. මම කවදාවත් මේ රටේ මෙවැනි වැඩපිළිවෙලක් ගැන හීනෙන්වත් හිතපු කෙනෙක් නෙවෙයි. එහෙම සුදුසුකමක් තිබිච්ච කෙනෙකුත් නෙමෙයි. මම පොලේ ප්ලාස්ටික් බඩු විකුණලා ගයක් ගයක් ගාන ගිහිලා පෝස්ටර් විකුණලා මගේ ආර්ථිකේ මගේ තාත්තා එක්ක ඇති වෙච්ච ගැටුම් නිසා තාත්තට ලැජ්ජ කිරීමේ අරමුණක් ඒවන මගේ සල්ලි මම හොයාගන්න එක තව අරමුණක්. එහෙම ජීවිතේ ගැට ගහගත්තු තැන් ගොඩක් තිබිච්ච කෙනෙක්. නමුත් මගේ ජීවිතේට යම් අදිෂ්ඨානයක් ඇති වෙච්ච දවසක් තියෙනවා. එදා ඉඳලා මම නැගිටින්න පටන් ගත්තේ. එදා ඉඳලා මම ඔබට අද යෝජනා කරන්නේ කරුණා කරලා ඔබේ වැටුප විසින් ඔබව පාලනය කරන මානසිකත්වයෙන් අයින් වෙන්න. වැටුපනමේ ඔබේ ජීවිතය තීරණය කළ යුත්තේ. මම මේ කියන දේට ඔබට ඒකට විරුද්ධව සිතුවිල්ලක් තියෙන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි ඒ සිතුවිල්ලයි මම කියන එකයි අතරේ යුද්ධයක් ඇති කරවන්න අද ඉඳලා. යුද්ධයක් ඇති කරවන්න. ඒ දෙක ගැටෙන්න අරින්න. ඔබේ පඩිය මෙතෙක් ඔබේ ජීවිතයේ සතුට තීරණය කළා නම් අද මේක ඉවත් කරන්න. මම ඔබත් එක්ක පිළිගන්නවා ලංකාවේ රාජ්‍ය අංශයේ ඔබ ලබන වැටුප් මීට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනේ. හරි. හැබැයි එතෙන්ට යන ගමන අපි කවද්ද පටන් ගන්නෙ? අපි හිතන්නේම ඉතින් අපි කොහොමද ඕවා වෙනස් කරන්නේ? ඕවා වෙනස් කරන්න ඕනේ උඩින් ඉන්න මිනිස්සුන් කියන නැහැ. ඒක බොරු. ඒක වෙනස් කරන්න පටන් ගන්න තියෙන්නේ ඔබේ අතේ. ඔබේ අතේ. ඒක නිසා මම යෝජනා කරනවා අද ඉතාම වාසනාවන්ත දවසක් හැටියට සලකමින් මම ඔබට යෝජනා කරනවා දකුණු පළාත් සභාව මේ මුළු ලංකාවටම කතා කරන අවාචික සම්නිවේදනයක් දෙන. يعني කෑ ගහලා නෙමෙයි මේ ඔබේ ජීවිතවලින් මුළු රටටම කෑ ගහලා කියන පණිවිඩයක් උපද්දවන කණ්ඩායමක් බවට පත් කරන්න බැරි වෙයිද? එහෙම කරන්න පුළුවන්. අද මම ලෝකේ රටවල් 30ක් එක්ක වැඩ කරනවා. ඉහළම ඉඳලා පල්ලෙහාට යනකම් හැම තරාතිරමකම මිනිසුත් එක්ක මම වැඩ කරනවා. මට අද ලෝකේ රටවල් වලට යනකොට වීසා දෙන්නේ අවුරුදු 10ට 5ට එහෙම. නමුත් මම හිටපු තැනත් එක්ක මම ඔබට කියන්නේ ජීවිතයේ අදිෂ්ඨානයක් ඇති වුණොත් මිනිස්සෙකුට දිනන්න බැරි දෙයක් නැහැ. ඔබ ඔක්කොම එකතු වෙලා දකුණු පළාත් සභාවේ මේ ඉන්න නිලධාරීන් ඔබ මෙතන මම හිතන්නේ සම්පූර්ණ ඔක්කොම නැහැ. ඔබෙන් පටන් ගන්න අනිත් ඔක්කොම එකට එක්කහු කරගෙන දැඩි අදිෂ්ඨානයකට ආවොතින් අපි මේ පළාත් සභාව මුළු රටම දිනවන ගමනක මධ්‍යස්ථානයක් බවට පත් කරනවායි කියලා. මම මේ නිකන් ත්‍රිල් එකට කියන කතා නෙවෙයි. එහෙම කරන්න පුළුවන්. එහෙම දේවල් අපි හොඳටම අත්දකින්නවා. එහෙම දේවල් අත්දකින්නවා. කරන්න බැරි නැහැ.
අද එහෙම අදිෂ්ඨානයක් ඔබ ඇති කරගන්න ඕනේ. හැබැයි ඒ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ ගමන යන්න නම් ඔබ මේ තමා පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මට ඒකට බලපාපු සුවිශේෂ සිද්ධියක් මං කැමති ගීතයකට එක්කාසු කරන්න. අඟුලිමාල නාලාගිරි. අද අපේ අම්මලා දරුවා හම්බෙන්න යනකොට අඟුලිමාල සූත්‍රය කියනවා. නමුත් අඟුලිමාල කියන්නේ කවුද? අපේ ඉස්සරහට අඟුලිමාල ආවනම් අපි කොහෙද නවතින්නේ? මිනිස්සු ඔළුව හැරිච්ච පැතිවල දෙව්වා. අඟුලිමාල ඉස්සරහ පිට මිනිස්සු ඔළුව හැරිච්ච පැතිවල දෙව්වා. මම දැන් නිකන් මෙතන ඉන්නවා. මෙතන මට ගොඩාක් පේනවා මේ අපේ බිරින්දන් ඉන්නවා ගොඩක්. අඟුලිමාල වගේ හස්බන්ඩ්ලා ඉන්න අය පොඩ්ඩක් අත උස්සන්න. ඒ තරම් අප්සෙට් අය ඉන්නවද? කියන්නේ 999ක් මරපු නාලාගිරි වගේ හස්බන්ඩ්ලා එහෙම නැහැ. ඒ උනාට කතාව එහෙමයි. අපේ ගෑනු කතා කරන්න ගියාම කියන්නේ එහෙම දෙයියන්ටවත් නෑ, මූ දෙයියෝ වෙනස් කරයි කියනවා. තමුගේ මිනිහා ගැන එහෙම කියන්නේ. ඒක එතනම වැඩේ කාලා ඉවරයි. ඉතින් එතනින් එහාට මම අපි කොහොමද රටක් හදන්නේ? මේ ගෑණිට මේක හදාගන්න බැරුව. ඒ නිසා පළවෙනියෙන් එතනින් පටන් ගමු. මනුෂ්‍යයා කියන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයකට එක්කහ වෙලා තියෙන තණ්හාව නිසා. ඒ තණ්හාව දුරු කරනකොට මේ දුකෙන් මිදෙන මාවත අපිට විවෘත වෙනවා. මුල් සෙවූ වේදනා සාධනා ඉන් මිදෙව් සේක මේලෝ දනා අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ ලෝපියානන් වඳින් සැමදා. බුදුන් වහන්සේ මිනිස්යාගේ දුකට හේතුව හොයාගෙන ගියා. අපිට ආදර්ශයට ගන්න තියෙන්නේ, මම ඒකයි කියන්නේ, මේ රට බෞද්ධ දර්ශනය මත පිහිටවන්න පුළුවන් නම් වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ බෞද්ධ දර්ශනය ඇතුලේ අපි ආර්ථිකය හදන්නේ කොහොමද? අපි මේ වගාව කෘෂිකර්මාන්තය හදන්නේ කොහොමද? සාධාරණ වෙනදාම රට ඇති කරන්නේ කොහොමද? මේ සියලු දේ සාකච්ඡා කරලා තියෙනවා. සාක්‍ය කෝලීය ප්‍රශ්නේ විසඳුවේ බුදුහාමුදුරුවෝ රාජ්‍ය බලය පාවිච්චි කරලා නෙවෙයි. ඒවට රජුරෝ ඉන්නවා, පේ රජතුමා ඉන්නවා, රාජ්‍යංශය ඉන්නවා. මං කවුද කියලා හිතුවනම් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක විසඳෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරා ගානක් විසඳන්න බැරි වෙලා තිබිච්ච වතුර ප්‍රශ්නේ, මේ සාක්‍ය කෝලීය ප්‍රශ්නේ විසඳුවේ බුදුන් වහන්සේ මේ ධර්ම සත්‍යයේ ශක්තියෙන්. එතකොට පිය රජතුමා යෝජනා කළා, ඔබ බලාපොරොත්තු වෙන ඔය කාර්ය කරන්න මේ රජකම ඔබට අවශ්‍යයි, ඒක ගන්න කියලා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා මම ඊටා වගකීමෙන් කියනවා, මේ රට ඇතුලේ දේශපාලනය කිරීමට සුදුසු කණ්ඩායමක් ඉන්නවා. මනසට කියන්න වෙනස් වෙන්න කියලා. ආණ්ඩු වෙනස් කරන්න නෙමෙයි, මේ පවතින ක්‍රමය වෙනස් කරන්න නෙමෙයි, මමයි වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් වෙනකොට මේ රට අවශ්‍ය තැනට ගමන් කරයි. මේ රටට කවුද ඉන්නේ ආදර්ශයක් දෙන්න? ඉන්දියාවට ගාන්ධිතුමා හිටියා, දකුණු අප්‍රිකාවට මැන්ඩෙලා හිටියා. කවුද අපේ රටට ඉන්නේ? ඇයි ඔබට බැරි ඒ තැන ගන්න? මං අහන්නේ ඒකයි. ඒ තැන ඇයි ඔබට ගන්න බැරි? අපි අවතක් සේරු කරගෙන ජාතියක් හැටියට, රටක් හැටියට, පුද්ගලයෙක් හැටියට අපි අවතක් සේරු කරගෙන අපිට හෙන ගහපු තැන් කියන්න දෙනවා. දැන් ඒ කාලේ ගුරුවරුන්ට රැකියා දුන්නා රුපියල් 1000 පඩියට කොහොම හරි. එතකොට අපේ මෙලෝ රස්සාවක් නැතුව හම්බියේ සත්‍යයල් ගහන සෙට් එකක් ඉන්නවනේ. උන් මේ ගුරුවරුන් හැඳින්වුවේ කොහොමද? 1000 කැහැලි. මේ ශ්‍රී ලංකා අපේ රටේ මේ වටිනාකම. ඊට පස්සේ ගෙවල් වල ඉඳගෙන නිකං කන්නේ නැතුව ගාමන්ට් එකකට ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරපු ගෑල් ළමයි ටිකක් හිටියා මේ රටේ. ගාමන්ට් ෆැක්ටරිස් තිබුණා. ඒතර අපේ මොනවද කිව්වේ? ගාමන්ට් කෑලි. එහෙම කියපු හින්දා තමයි මේ දැන් කෑලි ගිහින් තියෙන්නේ ඔක්කොම. ඔක්කොම කෑලිනේ. මේ ආකල්ප රටකට කොච්චර බලපානවද?
ගුරු සිත නොරිතවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු ගනිව ගුරුට නොගහා. ඒ කියන්නේ අද එහෙම හදන්න වෙලා තියෙන්නේ. ඒ තැනට රට ඇවිල්ලයි තියන්නේ. ආකල්පමය වෙනසක් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. එය අපි දැන් රටේ ඉන්න ඔක්කොගෙම තියෙන ප්‍රශ්නේ තමයි. මේක මම අපේ රටේ ගොඩාක් දේශපාලන නායකයන් ගැනත් කියන්න ඕනේ. වගකීම් ගන්න ගොඩාක් දෙන ගැන කියන්නේ ඔක්කොම එකපාර රටේ ලොකු වෙනස්කම් කරන්නයි හදන්නේ. මේක කරන්න හම්බෙන්නේ ලී ක්වාන් යූ සිංගප්පූරුවේ මිනිස්සුන්ට ඉස්සෙල්ලම ඉගැන්නුවා කොමෝඩ් එක පාවිච්චි කරන හැටි. ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරා ෆ්ලෂ් කරන හැටි, එක යූස් කරන හැටි මේ රටට ඉගැන්නුවා. ලොකු දේවල් කරේ නැහැ. පටන් ගත්ත එහෙම තැන්වලින්. දැන් අපි ගොඩක් තැන්වල ඒක කිව්වහම මිනිස්සුන්ට හිනා යනවා. ඒ කියන්නේ කොමෝඩ් එක යූස් කරන්න, ඒක පාවිච්චි කරන්න උගන්වනවා කියලා කිව්වම මේක පිළිගන්නේ නැති තරම්. හැබැයි එතනින් පටන් ගන්න ඕනේ. රට හැදෙන්න නම් මිනිස්සු ඉස්සෙල්ලම උඩට ලස්සනට අඳින්න ඉගෙන ගන්න ඕනේද, යට ඇඳුම් පිරිසිදු අඳින්න ඉගෙන ගන්න ඕනේද? මට නිකන් සරල උත්තරයක් දෙන්න. ලැජ්ජ. රට හදන්න නම් ඉස්සෙල්ලම තමුන් අඳින යට ඇඳුම තමුන්ට සන්තෝෂ වෙන විදිහට අඳින්න ඉගෙන ගන්න ඕනේ. තමුන්ගේ පිරිසිදුකමනේ, තමුන්ගේ මා ආත්ම විශ්වාසය ඇති වෙන්න නම් තමුන් ඒක තමුන් ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේ. මේ බාහිර දේ නෙමෙයි, අපි බාහිර දේ ගැන තමයි. සමහරුන්ගේ කෝට් එක ගැලෙව්වම පිටිපස්සේ ෂර්ට් එක හොදලා නැහැ, පැච් එක. සපත් දෙක ගැලෙව්වම මේස් දෙකේ හිලි. ඒ කියන්නේ ඒක දුප්පත්කම නෙමෙයි, අපේ උන්ගේ ක්‍රමයේ ගොඩක්. ඒ හිල් නම් ඒකත් කමන්නේ නැහැ කිව්වොත් සපත් දෙක ගැලෙව්වම සමර්ථයෙන්ම ඉන්න බෑ අනිත් අයට. ඒ කියන්නේ එතන ඉඳලා පටන් ගන්න ඕනේ, එතන ඉඳලා පටන් ගන්න ඕනේ. මම මේ ඔබට කතා කරන්නේ ලෝකෙ දියුණුවෙන් දියුණුවටපත් වෙච්ච රටවල් හැදිච්ච විදිහ. දැන් අපි එකපාර ලොකු දේවල් අල්ලන්න යනවා, මේව අමතක කරලා.